සුබ මධ්‍යහනක්. හයිටියන් මධ්‍යහන පුවත් විකාශය සමගින් මම ධනුෂ්ක බණ්ඩාර. මම මාල්කී උගල මත. ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත. අල්ලස හා දූෂණයට එරෙහි පස් අවුරුදු සැලැස්ම එළිදකි. හතර දිනකට දිවි අහිමි කර අටක් රෝහලට යවූ රිය අනතුර. ජනපති වර්ණයට එජාප අපේක්ෂකයෙකු ස්ථිරයි. මෙවර අනිවාර්යෙන් එක්සත් ජාතික පක්ෂයෙන් තම අපේක්ෂකෙක් දාන එක නම් මට 100%ක් විශ්වාසයි. ඉන්දුනීසියාවේ ගංවතුරෙන් 73 දෙනෙකු මරුට. ප්‍රියානතුරකින් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් 8 දෙනෙකුත් වර ලැබුවා. පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ නාගවිල්ලෝ ප්‍රදේශයේදී අනතුර සිදු වුණේ. පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ කොළඹ දෙසින් පැමිණි ටිපර් රථයක් නවතා තිබූ ලොරි රථයක ගැටි ආසන්නයේ තිබූ වෑන් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු වුණේ අද අලුයමයි. අනතුරින් පුද්ගලයන් 4 දෙනෙකු එම ස්ථානයේදීම මිය ගිය බවයි වාර්තා වුණේ. වෑන් රථයේ රියදුරු ඇතුළු 8 දෙනෙකු ඉන් තුවාල ලැබුවා. මියගිය අය අතර වෑන් රථයේ ගමන්ගත් ගැබිනි කාන්තාවක් හා තවත් කාන්තාවන් දෙදෙනෙකුද වනවා. ලොරි රථයේ රියදුරුද අනතුරින් මිය ගියා. තුවාලකරුවන් පුත්තලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බරපතල තත්ත්වයේ පසු වූ 4 දෙනෙකු කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා තිබෙනවා. අනතුරින් වෑන් රථයට දැඩි හානි සිදු ඇති අතර එහි ගමන් කරමින් සිටියදී මියගිය අය යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන්. ටිප රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පුත්තලම පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ සිදු කරනවා. අල්ලස් හා දූෂණය තුරන් කිරීමේ පස් අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද කොළඹදී එළිදැක්වුණා. මෙම සැලැස්ම සකස් කිරීමේ අරමුණ වී ඇත්තේ අල්ලස දූෂණය වපුරන රාජ්‍ය හා පෞද්ගලිකංශයේ නිලධාරීන් දේශපාලඥයන් ඇතුළු සියලු දෙනා නීතියේ රැහැනට කොටු කර ගැනීමටයි. ශ්‍රී ලංකාව තුළ වංචාව සහ දූෂණය තුරන් කරමින් එමගින් ආර්ථික, සමාජීය, සංස්කෘතික සහ පරිසරික වශයෙන් තිරසර සංවර්ධනයක් උදාකර ගැනීම මෙම පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීමේ ප්‍රධාන අරමුණක්. වසරක පමණ කාලයක් අල්ලස් පනතේ අල්ලස දූෂණය, වත්කම්, බැරකම්, දඬුවම් සහ වෙනත් ඊට අදාළ දුර්වල නීති රීති අනපනත්වරට සම්බන්ධ කරුණු කැබිනට් මණ්ඩල අනුමැතියෙන් සංශෝධනය කර ඒ අනුව මෙම නීති රීති ඇතුළත් පස් අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්ම සකස් කර තිබෙනවා. මෙරට සියලු රාජ්‍ය ආයතන ව්‍යුහයන් තුළ අල්ලස නිවාරණය, හර පද්ධතීන් වැඩිදියුණු කිරීම, දඬුවම් ක්‍රමවේද සහ නීති ප්‍රතිපත්ති සංශෝධනය කිරීම යන ප්‍රධාන සාධක පදනම් කරගනිමින් මෙම සැලැස්ම සකස් කර තිබෙනවා. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම පස් අවුරුදු සැලැස්ම එළිදැක්වීමේ උත්සවය පිළිබඳ වැඩිදුර තොරතුරු අපගේ ඉදිරිපත් විකාශයන් තුළින් බලාපොරොත්තු වන්න. බෞද්ධ දර්ශනය මතු පරපුර වෙනුවෙන් සුරක්ෂිත කිරීමේ වගකීම නිසි ලෙස ඉටු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. උඩුබද්දාව නැවකඩ සෙල්ගිරි විහාරයේ පැවති උත්සවයක් අමතමිනුයි ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ. උඩුබද්දාව නැවකඩ මහවැව අභියස පිහිටි සෙල්ගිරි විහාරයේ සෙල්පිරිම වහන්සේ නිරාවරණය කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිදු කෙරුණා. අභිනව ප්‍රතිමා වහන්සේ වෙත පළමු මල් පූජාව සිදු කළේද ජනාධිපතිතුමා. විහාරවාසී පූජ්‍ය ආලන්කුලමේ පේමසිරි ස්වාමීන් වහන්සේ වෙත ජනාධිපතිතුමා විශේෂ සිහිවටනයක් පිළිගැන්වුවා. උන්වහන්සේද ජනාධිපතිතුමා වෙත අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේගේ අනුරුවක් පිරිනැමුවා. බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කළ දේශබන්ධු CW වික්‍රමසිංහ මහතා වෙතද තිරණයක් පිළිගැන්වුණා. වහන්සේලාගේ අනුශාසනාවලදී සඳහන් කළා අලුත් පිරිසක් එකතු වෙලා බෞද්ධ දර්ශනය පිළිබඳව අලුත් අදහස් ඉදිරිපත් කරන්න පටන් ගන්න තිබෙන බව. මීට මාස කීපයකට පෙර මම මේ පිළිබඳව ප්‍රකාශයක් කළා. රාජ්‍ය නෝන සංවිධාන එන සල්ලි වලින් තමයි මේ විදිහේ භික්ෂුන් වහන්සේලා පිරිසක්, ඉතා සුළු පිරිසක් අපේ බෞද්ධ දර්ශනය පිළිබඳව වැරදි අවබෝධයක් දෙන්න කටයුතු කරන්නේ කියලා. දැන් මාසයකට විතර කලින් මට උන්වහන්සේලාගෙන් පණිවිඩයක් ආවා. මම උන්වහන්සේලාට අපහාස කළා කියලා ඒ උන්වහන්සේලා ළඟට ඇවිල්ලා මට සමාව ගන්න කියලා මට දැනුම් දීමක් කළා. මට ඒ පිළිබඳව දැනුම් දීම කළේ බොහොම උගත් වැදගත් මහත්මයෙක්. මම ඒ මහත්මයාට කිව්වා මම නම් සමාව ගන්න එන්නේ නැහැ. මට ඉතින් දෙන දඬුවමක් දෙන්න. මම මේක රටේ ජනාධිපතිවරයා විදිහට වගේම බෞද්ධෙක් විදිහට ඒ කණ්ඩායම පිළිබඳව මම රට තුල වගේම සෑම තැනම නිතර නිතර ඒ ගැන ප්‍රකාශ කරනවා. මේ පිරිස කවුද කියලා හඳුන්වා දීම අවශ්‍ය නිසා කියලා. බුදුන් වහන්සේගේ දවසත් එදා මෙවැනි පිරිස් සිටියා. ඒ නිසා
වගේ වකවානුවක විශේෂයෙන්ම සමාජය පිරිහීමට ලක්වෙච්ච අවස්ථාවක මේ ගැන අපි පුදුම වෙන්න උවමනාවක් නැහැ. අපි මේ ත්‍රිපිටක සතියක් ප්‍රකාශයට පත් කළෙත් මෙවැනි ප්‍රචාරයන් සමාජය තුළ ඇති වෙනා වගේම බෞද්ධ දර්ශනය තුළ අපේ වැඩිහිටියන් දෙමව්පියන්ටත් වඩා නව උගත් තරුණ පරපුර දැනුවත් කිරීමේ අවශ්‍යතාවය නිසායි. අතිපූජ්‍ය නාපාන පේමසිරි ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේද මහජන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු විසඳීමට පියවරගෙන ඇති බව අමාත්‍ය අකිල විරාජ් කාර්යව සම්මහතා පවසනවා. ගුරුවරුන්ගේ ඉල්ලීම වුණේ ගුරු වැටුප් විෂමතාවය සමතයකට පත් කරන්න කියලා. ගුරු වැටුප් විෂමතාව අධීයන එකක් නෙමේ 1997 බීසී පෙර වාර්තාව සිට එන එක. ඒක අපි කරන්න ඕනේ. අපි කමිටුවක් දාලා මේ සියලු අදහස් අරගෙන මේනකොට ආණ්ඩුවෙන් කොමිසමක් පත් කරලා තියෙනවා මේ හැම ක්ෂේත්‍රයේම හැම සේවාවම වැටුප් විෂමතාවය ඉවත් කරන්න. ඉතින් ඒ සඳහා එක බාර දීලා තියෙනවා. එතකම් පොඩි කාලයක් දෙන්න ඕනේ. අපි ගුරුවරුන්ට මේ අවුරුදු 4 ඇතුළත මූලික වැටුප 106%කින් වැඩි කරලා තියෙනවා. වෘත්තීය සමිති නායකයෝ සමග කතා කරලා තමයි අපි ගුරු වැටුප් විෂමතාවය සම්බන්ධයෙන් අපේ යෝජනා මුදල් අමාත්‍යාංශයට බාර දුන්නේ. ඉතින් ඒ නිසා මේ පාසල් දරුවන්ගේ ජීවිත එක්ක දේශපාලනය කරන්න එපා. ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ බෝය වලාන මහාවිද්‍යාලයේ ඉදිකළ විද්‍යාගාරය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිසු අයිතියට පැවරුණා. ඒ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 23 ඉක්මවනවා. අලව්ව රතනාලංකාර විද්‍යාලයේ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය හා විද්‍යාගාරයද සිසු අයිතියට පැවරුණා. මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් වැය කළ මුදල රුපියල් මිලියන 25ක් පමණ වෙනවා. තම පාසල්වල පහසුකම් ඉහළ නැංවීම පිළිබඳ සිසු දරුවන් මෙන්ම දෙමව්පියන්ද රජයට ස්තුතිය පළ කරනවා. අද වෙද්දි අපිට ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ අපේ අධ්‍යාපන ඇමතිතුමා මේ වගේ සම්පත් වලින් පිරුණු විද්‍යාගාර ඇතුළු සම්පත් සහිත ගොඩනැගිල්ලක් ලබා දීලා තියෙනවා. අපිට මේ වගේ සම්පත් දායකත්වයක් ලබා දීම ගැන අපේ අධ්‍යාපන ඇමතිතුමාට ස්තුතිවන්ත වෙනවා. මේ පුංචි දරු පැටවුන්ට මහත් පිටුවහලක් වෙනවා මේ සම්පත් ඔවුන්ගේ අනාගතය කරා රැගෙන යාමට. ඉතින් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මෙම විද්‍යාලයට මෙමෙනි සම්පත් ප්‍රමාණයක් ලබා දීම සම්බන්ධයෙන් සහ ළඟම පාසල හොඳම පාසල යන සංකල්පයේ තව තවත් ඉදිරියට මෙවැනිම පාසල් දියුණු කරමින් මෙම සංකල්පය දිනෙන් දිනම ඉදිරියට කරගෙන යාමට හැකි වේවායි ප්‍රාර්ථනා කරනවා. ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙකු ස්ථිර ලෙසම ඉදිරිපත් කරන බව නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසනවා. කුලියාපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා. අපිට ඉන්න අපේක්ෂකයෝ ගොඩක්. එකෙන් වඩාම හොඳම එක්කෙනා අපි දානවා. හරි වෙලාවට අපි කලබල වෙන්නේ නැහැ. ඒ සඳහා තරඟයක් නැහැ, බෙදීමක් නැහැ. පක්ෂයක් විදියට ගන්න තීන්දුවට සියලු දෙනාම එකතු වෙනවා. අපි අවස්ථා දෙකකදී එක්සත් ජාතික පක්ෂ නොවන අපේක්ෂකයෝ දැම්මා. මෙවර අනිවාර්යෙන් එක්සත් ජාතික පක්ෂෙන් තමයි අපේක්ෂකෙක් දාන එක නම් මට 100%ක් විශ්වාසයි. අපේක්ෂකයා අනිවාර්යෙන් ජයග්‍රහණය කරන අපේක්ෂකයා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඕනෑම මැතිවරණයකට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කුරුණෑගල දිස්ත්‍රික් බලමණ්ඩලයේ අමතමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පොදු ජන පෙරමුණත් එකතු වෙමු. එතන දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිහා පොදු ජන පෙරමුණේ සමහරය බලන්නේ UNP කාර්යාලයට එහා පැත්තේ ඉඳලා බලන්නේ අපි දින. ඒ නිසා කවුරු හරි හිතනවා නම් තනියම ගිහිල්ලා අපේ අපේක්ෂකයා මෙයි කියලා එකතු කරපුවාම අපිත් ගිහිල්ලා එකට අම්මේ මේ අත ගහලා මල්ලට්ටි රද ගහලා වැඩේ කරයි කියලා එහෙම වෙන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපිත් අපේ පක්ෂ අනන්‍යතාවයේ තියාගන්න ඕනේ. අපේ පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපේ අනන්‍යතාවය තියාගන්නවා වගේම අපි UNP එදියේ වෙන්නවත් පොහොට්ටුවේ එදියේ වෙන්නවත් අපේ පක්ෂය අයටවත් පාක්ෂිකයන්ටත් කිසිම වුමනාවක් තියෙන විදිහක් නැහැ. අපේ පක්ෂ අනන්‍යතාවය තියාගෙන ඉදිරි ඕනම මැතිවරණයක් ජයග්‍රහණය කරගෙන යන්න තමයි අපි ලෑස්ති වෙන්න ඕනේ කියලා මම තමුන්නාසයට කියන්නේ. හොරකමට පක්ෂපාතීව ආර්ථිකය බිඳවැටීමට දායක වූ සහ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව කටයුතු කළ රජයන් පන්නා දැමීමට මේ රටේ ජනතාව කටයුතු කළ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනතා විමුක්ති පෙරමුණේ අම්බලංගොඩ ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනුයි ඒ මහතා මෙම අදහස් පළ කළේ. මේ රටේ ජනතාව හොරකමට එරෙහිවත්, මේ රටේ ජනතාව ආර්ථික විනාශයට එරෙහිවත්, මේ රටේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කිරීමට එරෙහිවත් ආණ්ඩුවෙන් මේ රටේ ජනතාවගේ ප්‍රධාන ප්‍රාර්ථනාවන් තුනක් තිබුණා. එකක් ආර්ථික සංවර්ධනය, දෙක ප්‍රජාතන්ත්‍රවාදය, තුන පංචා දූෂණ වලින් තොර යහපත් පාලනය. ඒසත් දැන් මේ ජනතාව අවුරුදු 40ක් මුළු අපිට මතක කාලේ ප්‍රාර්ථනා කරන කරුණු තුන ඉටු කළ හැකි එකම දේශපාලන ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණ පමණක් බව මේ රටේ ජනතාවට ඉතිබන්නේ. අපි සමත්නම් සහතික වශයෙන්
පැරණි චක්‍රයේ යලි යලි කරකැවෙන එක වැළැක්විය හැකිව තිබෙනවා. අන්න ඒකට අපි සූදානම් වෙන්න ඕනේ. ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ විදුලි සංදේශ විදේශ රැකියා හා ක්‍රීඩා සහ කම්කරු වෘත්තීය සමිති සබඳතා පිළිබඳ කැබිනට් නොවන අමාත්‍යංශ සම්බන්ධ කාරක සභා විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා. විවාදයට එක්වෙමින් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කළේ දිවයිනේ පාසල් රෝහල් ආදී රජයේ ආයතන රැසකට ඉඩම් ඔප්පුනමැති බවයි. ඒවා කඩනමින් ලබා දීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා. දැරියක දූෂණය කිරීමේ චෝදනාවට ලක්ව ඇප මත සිටින දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාරේවත් රත්තරන් යන අය සිය මන්ත්‍රී ධුරයෙන් අද ඉල්ලා අසුනා. නඩුව අවසන් වන තෙක් තමන් ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් වන බවයි ඔහු ප්‍රකාශ කළේ. අක්මීමන ප්‍රදේශයේ පිහිටි ඔහුගේ දේවාලයක් තුළදී මෙම දැරිය බරපතල ලිංගික අපයෝජනයට ලක් කළ බවටයි මන්ත්‍රීවරයාට චෝදනා එල්ල වී ඇත්තේ. යම්කිසි දේශපාලඥයෙකුට ජනතාව ඡන්දය දෙන්නේ ඔහු ගැන තියෙන විශ්වාසයට. මේ වගේ චෝදනාවක් එල්ල වුණාම ඒ මට ඡන්දය දීපු ජනතාවට අගෞරවයක්. මා නියෝජනය කරන පක්ෂයේ දේශපාලන ප්‍රතිපත්තියට අගෞරවයක්. මේ මට තියෙන චෝදනාව කිසිසේත් මා පිළිඅරගන්නේ නැහැ. මේ රටේ ජනතාවට මේක නිදහසේ හිතන්න මා ඉඩ සැලැස්විය යුතුයි. ඒක නිසා මම තීන්දුව කරා මගේ මන්ත්‍රී ධුරයෙන් මම ඉවත් වෙලා මම මේ අධිකරණ ක්‍රියාදාමයට මුහුණ දෙනවා. සංවර්ධන ව්‍යාපෘති කිහිපයක තොරතුරු දැන් දොම්පේ තිඹිරිගම දියහොඬැල්ල මාර්ගයේ සංවර්ධනය කෙරුණේ රුපියල් ලක්ෂ 400ක වියදමින්. කිරිඳිවල පස්යාල ප්‍රධාන මාර්ගයට සම්බන්ධ වන මෙම මාර්ගය කිලෝමීටර 4ක් දුර කාපට් අතුරා සංවර්ධනය කෙරුණා. දැඩි ලෙස අබලන්ව පැවති මාර්ගය සංවර්ධනය කිරීමෙන් පසු ජනතා අයිතියට පත් කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතාගේ ප්‍රධානත්වයෙන්. පාර විතරක් 300කට මුදල් වෙන් කරන්න අපිට හැකි. නමුත් අවසනාවට අපේ ආණ්ඩුව දින 55ක් පිටපොකට් ගෙනු. ඒ කටයුත්තත් එක්ක අපිට බැරි වුණා සංවර්ධන වැඩ කටයුතු සිදු කරන්න. රැස්වීමක් තිබ්බා මගේ ගෙදර. නතර කරපු පාරවල් 300 204 අනුමැතිය මේ වෙනකොට ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවා. මෙතනදී දේශපාලන පක්ෂපාත ભેදයක් නැහැ. මේ ප්‍රතිලාභ සම්මාන්සලා සියලු දෙනාට. අක්මීමන නුගතුව නිලසවන කාර්යාලය අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. මේ සඳහා රුපියල් ලක්ෂ 20ක් පමණ වැය කර තිබෙනවා. ගාල්ල වරායේ සංවර්ධන කටයුතු කඩිනමින්ම ආරම්භ කරන බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. ගාල්ලේ ඓතිහාසිකම් ගාල්ලට සුරක්ෂිත කරලා දෙන්නම්. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒකට අවශ්‍ය සම්පූර්ණ සහයෝගය මට දෙනවා. වරායෙත් විශාල වෙනස්කමක් කරන්න අපි පියවරක් තියාගෙන යනවා. ඉක්මනින් වරාය වැඩේ පටන් ගන්නවා. එතකොට ගාල්ලේට රස්සාව ලැබෙයි. බත්තිගම උඩුමලගල මාර්ගහවත්ත උදාකල ගම්මානයේට මුල්ගල තැබීම පාර්ලිමේන්තු මන්ත්‍රී බන්තුලාල් බණ්ඩාරිගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙහි ඉදිකෙරෙන නිවාස සංඛ්‍යාව 25ක්. හෝමාගම මීගොඩ කජුගහදෙනිය කනත්ත පාර සංවර්ධන කටයුතු පසුගියදා ආරම්භ කෙරුණා. බස්නාහිර පළාත් සභාව මේ සඳහා රුපියල් ලක්ෂ 40ක් පමණ වැය කරනවා. පළාත් සභා මාත්‍ය ගාමිණී තිලකසිරි මහතාගේ මූලිකත්වයෙනුයි මාර්ග සංවර්ධන කටයුතු ආරම්භ කෙරුණේ. සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා සංචාරක සේවා සපයන්නන්ගෙන් එකතු කරන බදු එක් බදු ප්‍රතිශතයක් යටතේ දිවයින පුරා අය කරන ලෙස එම ව්‍යාපාරයේ නිරතව සිටින්නන් රජයෙන් ඉල්ලා සිටිනවා. හික්කඩුව කුඩා සංචාරක හෝටල් හිමියන්ගේ හා සේවා සපයන්නන්ගේ සංගමේ සභාපති ටී හරිශ්චන්ද්‍රද සිල්වා මහතා මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියා. රාජ්‍ය ආයතනවල බලපත්‍ර ධාතු නොයෙකුත් ධාතු සංශෝධන වෙලා නැහැ 2016න් පසු. ඒ නිසා සියලු රාජ්‍ය ආයතනවල ඒ මිල සංශෝධනයක් ගිය යුතුයි. අන්න ඒ අනුව පිළිමක් කරනවා දැනට සංචාරක මණ්ඩලයේ අනුමත ආයතනවලින් පළාත් පාලන ආයතන අය කරන 1% බද්ද. රාජ්‍ය ආයතනවල මිල සංශෝධනය අනුව පළාත් පාලන ආයතනවල ගැසට් කරලා තියෙන මේ බද්ද එක බදු ප්‍රතිශතයක් යටතේ අය කරන්න. ත්‍රිපිටක අභිවන්දනා සතියට සමගාමීව ක්‍රියාත්මක සිසු දහම් සෙවන වැඩසටහන යටතේ දිවයින පුරා දහම් පාසල් ගොඩනැගිලේ 200ක ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරුණා. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයකට අනුවයි වැඩසටහන ක්‍රියාත්මක වන්නේ. මේ යටතේ කුරුවිට සහ කිරියල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාස දෙකෙහි විහාරස්ථාන තුනක දහම් පාසල් ගොඩනැගිලිවල ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරුණා. කැටවල බෝධිමංගලාරාම විහාරස්ථානය, කිරියල්ල සංගීකාරාම විහාරස්ථානය සහ පාතගම සුන්දරාරාම යන විහාරස්ථානවල මෙම දහම් පාසල් ගොඩනැගිලි ඉදිකෙරෙනවා. මහජන නියෝජිතයන්, ප්‍රදේශවාසීන් සහ දහම් පාසල් දරු දෙරයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ුණා.
අලුතර නාගොඩ ශාක්‍යසිංහ සදහම් නිකේතනයේ නව දාම් පාසල් ගොඩනැගිල්ලට මුල්කණ තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ සඳහා රුපියල් 140ක මුදලක් වැය කිරීමට නියමිතයි. සිසුන් 150කට අධික පිරිසක් මෙහි දාම් අධ්‍යාපනය හදාරනවා. එල්පිටිය බටුවන්හේන ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ නව දාම් පාසල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම කටයුතු ආරම්භ කෙරුණේ දකුණු පළාත් සභා මන්ත්‍රී සංජීව කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන්. විහාරාධිපති පූජ්‍ය බටුවන්හේනේ ධර්මමූර්ති ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය සහ ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. පැල්මඩුල්ල කපුහෙන්තොට ශ්‍රී අබේතිලකාරාම පුරාණ විහාරස්ථානයේ දාම් පාසල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාද එක් වුණා. මහා සංඝරත්නය ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර උඩුබැද්දාව හොරණෑපොළ ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ නව දහම් පාසල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම කටයුතු ආරම්භ කෙරුණා. ඒ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය මහජන නියෝජිතයන් සහ මහා සංඝරත්නය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. පුවත් කිහිපයක් එක පෙළට දකිමු දැන්. කප්රුක් පූජාවක් හා පළතුරු යුෂ ගිලන්පස්ස බුද්ධ පූජාවක් රුවන්වැලි සෑය අභ්‍යසදී පැවැත්වුණා. වැල්ලම්පිටිය ශ්‍රී කල්යාණි වංශිකාරාමේ දායක පිරිසකගේ එකමුතු වෙනුයි මෙම පින්කම පැවැත්වුණේ. එම විහාරවාසී දෙමටපිටියේ රත්නසිරි ස්වාමින් වහන්සේ ආගමික වතාවත් මෙහෙයවුවා. පිළියන්දල ශ්‍රී සුධර්ම වර්ධනාරාම විහාරස්ථානය තුළ සෙනෙහසේ අරුණෙල්ල නමින් පිරිමි ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා මුල්කල තිබුණා. විහාරාධිපති පූජ්‍ය හේනානිගල සුගතධීර ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් මෙය සංවිධානය කර තිබුණා. මුල්කල තැබීම සිදු කෙරුණේ අතිපූජ්‍ය කොටුකොඩ ධම්මවාස මහානායක ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන්. සේදවත්ත පුරාණ දේවාලයේ දෙවොල්මඩු ශාන්ති කර්ම උත්සවය මෙවරත් පැවැත්ුණා. මෙම දෙවොල්මඩු උත්සවය මෙවර පැවැත්ුණේ 149 වන වරටයි. දින දෙකක් පුරා මෙම දෙවොල්මඩු උත්සවය පැවැත්ුණා. ගම්පහ දිස්ත්‍රික්කයේ පළමු වරට බැලන්ස් කැරියර්ස් අධ්‍යාපන හා වෘත්තීය මාර්ගෝපදේශන ප්‍රදර්ශනය ජයල තුඩැල්ල ක්‍රිස්තු රාජ විද්‍යාලයේදී පැවැත්ුණා. විදුහලේ 75 වන සංවත්සරය වෙනුවෙනුයි එය සංවිධානය කෙරුණේ. ජාතික පාසල් අධ්‍යක්ෂ ජයන්ත වික්‍රමනායක මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වුණා. දිරාපත් වී ගිය ගිනි අවි 67ක් වවුනියාව කැලෑවකින් හමු වී තිබෙනවා. කැලෑවක වළදමා තිබූ මෙම ගිනි අවි සොයාගැනුනේ වවුනියාව පොලිස් විශේෂ කාර්ය බලකාන් ලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුවයි. මේ පිළිබඳ අධිකරණය වෙත කරුණු දක්වා ගිනි අවි තොගය විනාශ කරන බව වවුනියාව පොලිසිය පවසනවා. හබරණ දිගම්පතන තේක රක්ෂිතයේ ඇතෙකුගේ පාදයකට වැටි තිබූ යකඩ කම්බි මද්දක් කපා ඉවත් කිරීමට පශු වෛද්‍යවරුන් සමත් වුණා. ගිරිතලයේ වනජීවී පශු වෛද්‍ය රෝහලේ වෛද්‍යවරුන් කණ්ඩායමකුයි ඊයේ රාත්‍රියේ මෙම සැත්කම සිදු කළේ. මෙම ඇත අල්ලා ගැනීම ඇතුළු සමස්ත මෙහෙයුමට පැය 7ක් පමණ ගත වුණා. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් නිලධාරීන් ලෙස සේවය කරන උපාධිධාරීන් දැනට සිටින වැටුප් තලයෙන් ඉහළ තලයකට පිහිටුවීමට කටයුතු කර තිබෙනවා. එම අන්තර්ග්‍රහණ ලිපි බෙදාදීම සහ තාවකාලික උසස්වීම් පිරිනැමීම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. උත්සවය පැවැත්වුණේ මූලස්ථාන උද්‍යාන ශාලාවේදී. ඒත් සමගින් අයිටීන් මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. පසරු දෙකේ සිට පැයෙන් පැය පුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk